නමවන පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය පසුගිය 27 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවා. ඉන් අනතුරුව නවවැනි පාර්ලිමේන්තුවේ සිවවෙනි සභාවාරය අද දින පැවැත්වීමට දින නියම කෙරුණා. නව සැසිවාරය ආරම්භ කරමින් ප්‍රථමයෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහින්දයාපා අබේවර්ධනගේ පැමිණීම සනිටුහන් වුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් කුණවර්ධන පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා. පෙරවරු 9:40ට පමණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය මෙලෙස සටහන් වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ පාර්ලිමේන්තු ප්‍රවේශයේ ප්‍රධාන පියකට පෙළට පැමිණෙනු ලැබුවා. සම්ප්‍රදානුකූල ලෙස කථානායකවරයා විසින් ජනාධිපතිවරයා පිළිගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන යාම සිදු වුණා. පාර්ලිමේන්තු පැළඳුම් කාමරය තුළ කෙටි වේලාවක් ගත කර විවේක ගැනීමෙන් අනතුරුව කථානායකවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතින් සභාගර්භය වෙත ප්‍රවිෂ්ඨ වීමයි ඉන් අනතුරුව සිදු වුණේ. නවවැනි පාර්ලිමේන්තුවේ මෙම සිව්වෙනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් සහභාගී වී සිටියද විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ රැසක් අද දින පාර්ලිමේන්තුව වර්ජනය කර තිබුණා. සමගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු ප්‍රධාන විපක්ෂයේ පක්ෂ රැසක් අද දින සිව්වන සැසිවාරයේ ආරම්භය සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රී ආසන හිස්ව තිබෙන අයුරු මෙලෙස දක්නට ලැබුණා. පෙරවරු 10ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම මෙලෙස ආරම්භ කළා. අසුගේ ආයවැය ලේකන ඉදිරිපත් කරන අවස්ථාවේ රටපත් වූ තිබෙන තත්වයත් ඒ වගේ මීට මාස 7කට කලින් රටේ තිබුණු තත්වයත් ඔබට මතක ඇති. හැබැයි අද වෙද්දී තත්වය වෙනස්. අසුගිය කාලය තුලගත් පියවර නිසා මේ පීඩනය හැමින් හැමින් අඩු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා. අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. හැබැයි ගමන තවම ඉවර නැහැ. පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් පදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර 31 ඉඳා වෙද්දී ව්‍යාපාර සමාගම් පුද්ගලයන් 116ක් බදු ගෙව්වා. 21 දෙසැම්බර් වෙද්දී බදු ගෙවන ප්‍රමාණය 105ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමට පහළ වැටුණා. බදු අය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තබා ගන්න මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරී තත්වයෙන් යලි ගොඩනංවන්නයි. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණ වැදගත්කම තව අවුරුදු 2-3කින් බොහෝ දෙනෙක්ට අවබෝධ වෙයි. උපයනට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව 102 දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වෙන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163යි. අමාජයේ සියලු කොටස් වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5ක් 6ක් කෙටි කලක් මේ අමාරු විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. හැබැයි සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්නට තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත් බදු අඩු කරනවා, පඩි වැඩි කරනවා ආදී සුරංගනා කතා කියනවා. මම කිසි විටක කරන්න බැරි දේ කියන්නේ නැහැ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. ඍණ ආර්ථිකයක් සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නේ. 2023 අවසානයේදී ධන ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දී බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැගීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම් ඊටත් කලින් මේ අර්බුදය ගොඩෙන්ට අවකාශ සැලසෙනවා. දැන් අපි ණය ප්‍රතිව්‍යගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට
අමතරව සහාය ලබාගත් හැක්කේ එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තරයේ මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමග ඇතිකර ගන්නා පදනම මතයි. ඒ හැරෙන්ට අපට වෙනත් කිසිදු මාර්ගයක් නැහැ. ජාත්‍යන්තර අප වෙත දක්වන සහයෝගය පිළිඹවන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. මේ මාර්ගය කඩාකප්පල් කොට සටන් පාට දේශපාලනයකින් ආයමෙත් රට විනාශ කරනවාද යන තීරණය අද අප ඉදිරියේ තියෙනවා. අද ලංකාවේ ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. ඒත් සමාරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ. නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීපකර ගැනීමටයි. ලෙඩා සනීපකරත්තයන් පසුව අපට අනෙක් පියවර ගන්නට පුළුවන්. හැබැයි ලෙඩා අසාධ්‍ය තත්වෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණෙන් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙනේනවා. සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නේ මේ පන්සලට ඇතුල් කරන්න අපි පියවර ගන්නවා. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධයේ උතුරු නැගෙන ගැටුමටත් වඩා තීරණාත්මකයි. ගරු ආර් සම්බන්ධයෙන් මැතිතුමත් මමත් පාර්ලිමේන්තුවට පත් උනේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තිබුණා. ඒ අප දෙදෙනා පාර්ලිමේන්තුව තුල සිටියදී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමයි. ඒ සිහිනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා, උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදී මේ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේම සහය අපි බලාපොරොත්තු වෙනවා. ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කරන සිටින පුද්ගලයන් පිළිබඳත් අපේ අවධානය යොමු වී තිබෙනවා. සහනදායි පිළිවෙතකට ක්‍රමානුකූලව නිදහස් කිරීමට අප පියවර ගන්නවා. පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. මානව හිමිකම් උල්ලංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතල ලෙස කඩකිරීම ආදී කරුණු පිළිබඳ සොයා බැලීමට ශ්‍රේෂ්ඨාදී කරන විනිසුරු AHMD නවාස් මහතාගේ ප්‍රධානයෙන් පත්තු කෙරුණු ජනාධිපති කොමසේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. ඒ නිහි නිර්දේශ ගැනත් අපේ අවධානය යොමු වෙනවා. මේ වන විට වතුකරේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබා දී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. වසර 200ක් පුර ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන්ට 100%ක්ම ලාංකේය ජනතාවගේ කොටස් බවට පත්කර ගන්නට යුතු වෙනවා. විශේෂයෙන්ම කුල භේදය නිසා සමාජයේ කොන්වීට ලක්වි සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිලි යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල කරුණු සැලකීමට ගනිමින් ඒකීය රාජ්‍යයක් තුල උපරිම ලෙස බලය බෙදන්නට අප බලාපොරොත්තු වෙනවා. රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් අප ගන්නේ නැහැ. විකල්ප චන්ද්‍රකමයක අවශ්‍යතාවය මුළු රටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවන ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අප ක්‍රියා කරනවා. අද ලංකාව ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අද දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවන සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයයි. බොහොමයක් මුදල් වලට විකුණන දේශපාලන පක්ෂ පිටකොටුවේ පදික වේදිකාව වගේ පක්ෂයත් ලාංජනයක් විකුණනවා. ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත්කිරීමට මම ක්‍රියා කරනවා. ආර්ථිකය සම්බන්ධිත නව අනපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යන සුගිය දශක ගණනාවක දෙස විමසිල්ලෙන් බලද්දී ජනමාධ්‍යයේ භූමිකාවේ නිසි ලෙස ඉටු වී ඇද්දේද යන ප්‍රශ්නය අප ඉදිරියේ පැන නැගිනවා. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයද අද අපේ රටට අවශ්‍ය වෙනවා. ජනමාධ්‍ය සම්බන්ධෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුත්තේ ඒ නිසයි. මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියෙකුට තිබෙනවා. දේශපාලන අරමුණ ගැන සිතන්ට අවශ්‍ය නම් රටේ මේ අර්බුදයෙන් මුදාගත් පසු ඒ ගැන හිතමු. ගෞතම බුදුන් වහන්සේ මෙන්ම මෙහෙම දේශනා කළා. තමා තමාටම පහනක් වන්න. ඒ උපදෙස් පිළිගනිමින් අපි අපිටම පහනක් වෙමු. රටම එළිය කළ හැක්කේ ඒ විටයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.